ரோமே கிறிஸ்து பூர்வ சீவித்து ரீட்டிய தார்ஷனிக எக்ஸா நீதிஜவரே சிசிரோ மார்க்கஸ் டீலஸ் சிசிரோ ஓகே எனவா அதிராஜ்யாக விந்த வெட்டின கொட்ட எஹி நீதி உன்மந்தக சுபாவியாக உசுலனவை கே அப்பே ரட்ட கடா வெட்டிமேதி உன்மந்தக சுபாவே நீதி எங் இசிலீம ஆரம்ப விழா இவர அப்பே ரட்டே இன்னவா ஐஜிபி வரேக் மானவஹியங்க கடகலாய கியலா ලංකාවේ ඉහළම අධිකරණයෙන් තීන්දුව කළා තියෙනවා පුද්ගලයා ක්‍රූරත්වයට පත් කරන. ඒ පුද්ගලයා අපේ රටේ පොලිස්පති බවට පත් වෙනවා. ඊට අමතරව මෑතකදී පුද්ගලයන්ට පොලිසිය පහර දීම, පොලිසිය තුල මිය යෑම මේ රටේ අලුත් දෙයක් නෙමෙයි. ඒ වගේම මෑතකදී එක තරුණයෙක්ට පහර දීලා ඔහුගේ වෘෂණ කෝෂයක් පවා ඉවත් කරන්න ශල්‍ය කර්මයෙන් කරන්න සිද්ධ වෙන තත්ත්වයක් ඇති කරනවා. ඒකට උත්තරයක් වෙනකොට ඒ අදාළ දේශබන්දු මොකද පත්තරේට කියන්නේ ඔහුත් ඔහුගේ පයවුලේ අයත් අපරාධවලට සම්බන්ධ නිසා තමයි එහෙම වුනේ වගේ අර්ථයක් ඔහු දෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මොකද්ද මේ ඔබලාට එහෙම තියෙනවා අපි අල්ලන් ගහනවා කියන එක තමයි ව්‍යංගයෙන් කියන්න උත්සාහ කරන්නේ. කෑලි ගලව ගන්නත් පුළුවන්. යුක්තිය කියලා බෙහෙවුමක් කරනවා. කන් හැන්දෙන් කුඩු මිනිස්සු අල්ලන්ගෙනවා. කිලෝ ගණන් ගේන මිනිස්සු ඒකේ අහු වෙනවා අපිට පේන්නේ. මෙන්න මේක තමයි තියෙන උම්මන්තක ස්වභාවය. ඒ වගේම ආගමක් ගැන හෝ කවියක් හෝ පොතක් ලිවොත් ඒක ආගමට අපහසු නැහැ කියලා ඒ කලාකාරයන් අත්අඩංගුවට ගන්නවා, රිමාන්ඩ් කරනවා. හැබැයි රටේ වෙච්ච ම්ලේච්ඡම සහ ගහනම අපරාධය වෙන පාසුකු ප්‍රහාරය දැන් අවුරුදු 5කුත් වෙලා ඒකේ මහමොලකරු අල්ලන්නවත් ඒක සැබෑවට මෙහෙවපු කට්ටිය අල්ලන්නවත් හැකි වෙලා නැහැ. මෙන්න මේක තමයි මේ රටේ නීතියේ උන්මන්තක ස්වභාවය. අද දින පත්‍රයේ මොකද්ද කියන්නේ? ඔවුන් නැවත විවාදයක් කරන්න හදනවා පාර්ලිමේන්තුවේ. ඕක ඇවිල්ලා මේ පාසුකු ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන හතරවෙනි විවාදය. ඒ කතානායක කියන විදිහට ඒකට තව රුපියල් මිලියන 45ක් විතර වැය වෙනවලු එක පවත්වන්න. ඒ පත්‍රයේ සඳහන් වන ආකාරය. කලින් පවත්වපු විවාද වලින් පාසුකු ප්‍රහාරයේ වින්දිතයන්ට ඇති වෙලා තියෙන යුක්තිය මොකක්ද? පැවුන් නඩු මොනවාද? ඒ විතරක් නෙමෙයි. මෙතන මෛත්‍රීපාල සිරිසේන ඇතුළු හේමසිරි කමිසරණ්ඩ ඇතුළු කට්ටිය මේ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා නඩු තීන්දුව තිබියදී වන්දි ගෙවන නියමෝ තිබියදී ඔවුන් විමර්ශනය වෙන්නේ නැත්තේ ඇයි? අපරාධ නඩු සම්බන්ධයෙන් මේ වෙච්ච අපරාධය සම්බන්ධයෙන්. මෙන්න මේක තමයි මේ තියෙන තත්. අපි යථාර්ථයේ තේරුම් ගමු. මේ මොර්කෝ ප්‍රදේශයේ ඉන්නවා අපේ හිටු පර්ණම රස පරීක්ෂකවරේ උදම් විශ්‍රාමික ඔහුගේ නම මා ආජය මැන්දිස්. අපි උපුල් මාත් එහෙම දන්නවා. ඉතුමා ඉතාම දක්ෂ රස පරීක්ෂකවරේ. ඒ කාලේ ජේසු නීතිජෝරු කියනවා මා ආජමෙන්දිස් පරීක්ෂා කරනවා නම් පතුරුම් කපුවක්වත් කියලා එන්න එපා, මිනිහා අපරාධ කරේ කවුද කියලා ටක් ගාලා හොයා ගන්නවා. ඒ තරම් දක්ෂ මහත්. ඒ මහත්තයා කියනවා අර්ෂණ මේ රටේ අපේ පොලිසිය දක්ෂයි. අපේ CID කට විමර්ශනය කරන්න පුළුවන්. ඕනෑම අපරාධයක් විසඳන්න අපේ පොලිසියටත් CID කටත් පුළුවන්. හැබැයි බැරි වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අපරාධයක් වෙලා නැති එක. එහෙමනම් ඒක හොයන්න බෑ. දෙවෙනි අවස්ථාව තමයි ආණ්ඩුව අපරාධ කරන. ඒත් හොයන්න බෑ කියලා කියනවා මාජමෙන්දිස් මහත්තයා. හරිද? ආණ්ඩුව හෝ ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක්. අද මොකද්ද මහජනතාවගේ මතය වෙලා තිබෙන්නේ? මේක යම් දේශපාලන කණ්ඩායමකට බලටින් අවශ්‍ය කරපු කුමන්ත්‍රණයක් වශයෙන්. ඒ වගේම නේද? දඩේම කරේ කවුද කියලා දැක්කේ නැති වුණාට අපි දඩේම කරේ කියන්නේ ඊයේ කවුද කියලා අපි දන්නේ. අද ඒ කට්ටියට මහමොලකරු හෙව්වේ නැහැ කියන එක මහජනතාවට තියෙන මතයක්. අපි දැක්ක සජිත් ප්‍රේමදාසක අවස්ථාවකදී කියනවා ඔහුගේ ආණ්ඩුවක් යටතේ පාස්කු වින්දිතයන්ට යුක්ති ඉෂ්ට කරනවා. ඔහුට අමතක වෙලා පාස්කු ප්‍රහාරය වෙන අවස්ථාවේ මේක වළක්වා ගන්න බැරි වෙච්ච කණ්ඩායම අතර හිටියා පොලිසිය අමතක කෙනෙක්. එයා කියනම රංජිත් බද්දුම් බණ්ඩාර. එයා තමයි සජිව මහල එකම. එහෙම මිනිස්සු තියාගෙන තමයි ඔය පම්පෝරි සජිත් ප්‍රේමදාස කියන්නේ. ඉතින් අපි ජනතාවට ඉල්ලුම් කරනවා මෙහෙම. යුක්ති ඉෂ්ට වෙයිද? ඉෂ්ට වෙන්නේ නැහැ. ඇයි ඉෂ්ට වෙන්නේ නැත්තේ? යුක්ති ඉෂ්ට කරන්න පෞතින් රජයන්ගෙන් ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ නැත්තම් යුක්ති ඉෂ්ට වෙන්නේ නැහැ. අපිට හැමෝම කියනවා ඔබලා කයිය ගහනවා විතරයි ෆයිල් තියාගෙන කෝ හොරු අල්ලන්නේ නැහැ. මතක තියාගන්න. හොරු අල්ලන එක, හොරුන්ට දඩුවම් පමුණුවන එක රජයේ ක්‍රියාමාර්ගයක්. ජාතික ජනබලවේගයටත් පුරවැසියන්ටත් පුළුවන් ඒ කියන්නේ පැමිණිලි කරන්න විතරයි. අපි කරන පැමිණිලි විමර්ශනය වෙන්නේ නැත්තම් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුන් නඩු ඇති යුක්ති ඉෂ්ට වෙන්නේ නැතු යනවා නම් ඒක තමයි පෞද්ගල රජයේ කැමැත්ත. කවදාවත් මේ රණල් වික්‍රමසිංහ රජයක් යටතේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ. ඒකම පෙන්නුම් කරනවා මේ ආකාරයේ
බොරු විවාද පාර්ලිමේන්තුවේ කිරීමෙන් හතරවෙනි විවාද කරයි කියලා ඒකෙන් ඇති වෙන වැඩක් නැහැ. අවශ්‍ය වෙන්නේ නීතිපතිවරයා විසින් නීති ක්‍රියාමාර්ග ගැනීමේදී සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ජාතික ජන බලවේගය සහතික කළා මෙන්න මේ පොරොන්දු ටික අපේ රටේ ජනතාවට දෙන්නේ. පාස්කු බොම්බ ප්‍රහාරය ජාතික අතර අසමයක නිර්මාණය කොට ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපල හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහුන් ලැබූ කුමන්ත්‍රණයක් වන අතර එකී අපරාධයට සම්බන්ධ මහමලකරු සහ සැලසුම්කරුවන් නීති ඉදිරියට ගෙනීමට කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛ කටයුත්ත වන්නේ. පාස්කු ප්‍රහාරය සිදු කිරීමට පෙර ආතුව ඒ පිළිබඳව නිසි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ සහ එම ප්‍රහාරය සම්බන්ධව සිදු කළ විමර්ශන වෙනතකට හරවා ඒ සැබෑ කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා ගැනීම සඳහා කටයුතු කරමින් එම ප්‍රහාරයට සැබෑ ලෙසම වගකිව යුතු පාර්ශ්වයන් හඳුනා ගනිමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වූ ආරක්ෂක අංශවල නිලධාරීන් සහ වෙනත් නිලධාරීන්ද ජනාධිපතිවරයා අග්‍රමාත්‍රය සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ඊට වගකිව යුතු සෑම දේශපාලන බලධාරියෙක්ම නීති ඉදිරියට ගෙනීමට කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ පොරොන්දු වෙනවා. ඒ වගේම පාස්කු විඳිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවර ලද මූලික අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් වූ දේශපාලන බලධාරීන්ට සහ රාජනධාරීන්ටද දරටමත් ජනාධිපති විසින් පත් කරලද කොමිස් සභා වාර්තාවේ නිර්දේශවල ඇතුළත් දේශපාලන බලධාරීන්ට සහ රාජනධාරීන්ට තරාතිරම නොමලා අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරනවා. මතක තියාගන්න මූලික හිමිකමක් කඩුණා කියලා වන්දි කියවනව හැරෙන්න ඒ පුද්ගලයාට නිසි දඩුවමක් ලැබෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ දඩුවම් ලබා දීම. දඩුවක් ලබා දෙන නම් අපරාධ චෝදනා ගොනු කරන්න ඕන. අන්න ඒ දේ තමයි අපි සිද්ධ කරන්නේ. ඒ වගේම අනාගතයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළව පත්කර ලැබීමට නියමිත විශේෂ විමර්ශන කොමිස් සභාවේ නිර්දේශද පදනම් කර ගනිමින් ඊට වගකිව යුතු දේශපාලන බලධාරීන්ට හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවද අපරාධමය චෝදනා ගොනු කිරීමට අපි කටයුතු කරනවා. මෙම ප්‍රහාරයට අදාළව දැනට විභාගයෙන් පවතින නඩු ප්‍රමුඛතා පදනමක් මත හැකික්මනින් අසා නිම කිරීමට අදාළ අංශවලට ඉල්ලීම් කිරීම සඳහා ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි සලසනවා. මෙම ප්‍රහාරයට සම්බන්ධව මේ වන විට රටින් පැනගොස් සිටින සියලුම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සහ මෙම ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන් කවුරුන්ද යන්න ඔවුන් මාර්ගයෙන් විමර්ශනය කිරීම සහ එසේ අනාවරණය සැලසුම්කරුවන්ගේ කුමන්ත්‍රණකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන්නත් ජාතික ජන බලවේගයේ පොරොන්දු වෙනවා. මෙම ප්‍රහාරයේදී විඳිතයන් වෙනුවෙන් ජීවිත සහ දේපලවලට නිසියාකාරයේ වන්දි ක්‍රමවේදයක් හඳුන්වා දීමත් ඔවුන් පත් ඇති මානසික ව්‍යාකූලභාවයන්ගේ අනුව මුදවා ගැනීමේ හැකි ආකාරයේ මනෝවිද්‍යාත්මක වැඩපිළිවෙළක් හඳුන්වා දීමත් අපේ රජයක් යටතේ කරන ප්‍රමුඛතා කාර්යභාරයෙන් ඇටිට අපි ජනතාවට පොරොන්දු වෙනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරයන්ට යුක්තිස්ථ කරවා ගැනීමත් මේ රට මේ වැටී තියෙන අගාධයෙන් ගොඩ ගැනීමටත් හැකියාව ඇති කැපවීම ඇති එකම දේශපාලන ධාරාව ජාතික ජන බලවේගය. ඒ වගේම අද දින අපි විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පිටපතක් අපි ගරු කාදිනල් අතිපූජ්‍ය කාදිනල් හිමිපාණන්ටත් අපි ලැබෙන්නට කටයුතු කරමු. මේ රටේ ජනතාවට අවසාන වශයෙන් මා කියන්නේ ඔබ දෙමළ සිංහල මුස්ලිම් කවුරුනත් මේ රටේ සාධාරණ බයක් නැතුව සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න නම් නීතිය විධානය ආධිපත්‍ය පිටවන්න අවශ්‍ය වෙනවා. පාස්කු ප්‍රහාරයේ විඳින යුක්තිය ඉෂ්ට කරන්න නීතිය විධානය ආධිපත්‍ය අවශ්‍ය වෙනවා. අන්න ඒ රට අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කරනවා කියන පොරොන්දුව මේ අවස්ථාවට කොමිසම්